අද අපි පෙරටුගාමි සමාජ දෙපක්ෂයේ විදියට මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ පෙරේදා ජාතික ජන බලවේගය මගින් පවත්වපු උද්ඝෝෂණයේදී තුවාල ලැබලා දැඩි සත්කාරයකකේ හිටපු නිමල් අමරසිරි සහෝදරයා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක් ඔහු මිය ගිහින් තියෙනවා. ඒ වගේම තවත් එක සහෝදරයෙක් දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබනවා කොළඹ ජාතික රෝහලේ. මේ මරණ සම්බන්ධ විවිධාකාර මත විවිධ දේවල් ප්‍රකාශ කරමින් යනවා. අපි හිතනවා මේක නිශ්චිත වශයෙන්ම මේක දේශපාලන ඝාතනයක් කියලා. අපි මූලික වශයෙන් ගත්තොත් එහෙම මේ ඝාතනය ඉතාම දැඩි පිළිකුලෙන් හෙලා දකින අතරම ඒ ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට මැතිවරණයක් ඉල්ලලා කරපු උද්ඝෝෂණයට එල්ල කරපු තිරිසන් ප්‍රහාරය හෙලා දකින අතරම ඒ මියගිය සහෝදරය වෙනුවෙන් සහ තුවාල ලැබූ සියලු දෙනා සම්බන්ධ අපේ පක්ෂයේ සමාජිකයන්ගේ බරපතල ශෝකය අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සිදුවීම හෙලා දකින්න මෙවැනි සිදුවීම් වලට එරෙහිව නැගී සිටින්න කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලනවා. දැන් උත්සාහ කරමින් තියෙනවා මැතිවරණය ඉල්ලලා සටන් කරපු අරගලකරුවෙක්ව මරා දැමලා ඔහුව හිතාමතා මරා දැමුවේ නැහැ කියලා ඔප්පු කරන ජාතියේ නාඩගමක් දැන් පොලිසිය විසින් දියත් කරමින් තියෙනවා. අපි හොඳටම දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ පොලිසිය අනෙකුත් නිලධාරීන් කරන ප්‍රකාශ. දැන් ඒගොල්ලෝ කියන්නේ පශ්චාත්මාන පරීක්ෂණයේදී බලමු මැරුණේ කොහොමද කියලා බලමු. ආයේ ඔකේ බලන්න දෙයක් නැහැ. මේ සිදුවීමේදී මොනවා වුණත් මීට කලින් හැම උද්ඝෝෂණයකදීම උද්ඝෝෂකයන්ව මරා දැමීමේ අරමුණ සහිතව තමයි ප්‍රහාර එල්ල කළේ. උදාහරණයක් ඉදිරියට ගත්තොත් වාර ගණනාවක් ශිෂ්‍ය උද්ඝෝෂණවලට කල්ලිකුත්තු කඳුළු ගෑස් භාවිතා කරලා තිබුණා. ඒක සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණයක් කරනවා. ඒ විතරක් නෙවෙයි විදේශගතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පවා මේ සම්බන්ධ සාකච්ඡා කරලා තිබුණා. කල්ලිකුත්තු කඳුළු ගෑස් භාවිතා කිරීම කියන්නේ නිශ්චිත වශයෙන්ම හුස්ම හිරවීමකින් කෙනෙක් මිය යන්න පුළුවන්, විශේෂයෙන් වැඩිහිටියෙක් මිය යන්න පුළුවන්. මෙතෙක් කල ශිෂ්‍ය උද්ඝෝෂණ වලට මේවා පාවිච්චි කරේ, මේවා අනිත් ඒවාට පාවිච්චි කරොත් මිය යන්න පුළුවන්. ඒ වගේම පාර්ලිමේන්තුව ඉදිරිපිට තිබ්බ සමහර උද්ඝෝෂණ වලට පොලිසිය විසින් භාවිතා කරලා තියෙන්නේ සිවිල් ජනතාව, නිරායුධ ජනතාව විසින් කරනු ලබන උද්ඝෝෂණ වලට සාමාන්‍යයෙන් භාවිතා නොකරන ලෝකයේ මානුෂවාදී නීතීන්ට අනුව සාමාන්‍ය ජනතාවගේ උද්ඝෝෂණ වලට භාවිතා නොකරන යුද්ධය සඳහා භාවිතා කරන විෂවායු වර්ග භාවිතා කරලා තිබෙනවා. එතකොට මේ විෂවායු වර්ග ආග්‍රහණය කිරීම නිසා තරුණයෙක් මිය ගියා එකසැනේ. එතකොට මේ ප්‍රශ්නේ ඊටාම බරපතලයි. අපි හිතන්නේ මේ උද්ඝෝෂණ වලට පොලිසිය මූණ දෙන විදිය සහ ඒකට පොලිසිය හසුරුවන විදිය. දැන් පොලිස් ඇමති ටිරාන් අලර්ස් මේ සම්බන්ධ සුදන වෙලා පැත්තකට වෙලා ඉන්න හදනවා. එහෙම ඉන්න බෑ. නිශ්චිත වශයෙන්ම මේ පහර දීම් උද්ඝෝෂණ වලට පහර දීම් තීරණ ගත්තේ කමල් ගුණරත්න, තිරාන් අලස් සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නීත්‍යානුකූල නොවන ලෙස පෙනී සිටින දේශබන්දු තෙන්නකෝන්. මීට කලින් ගාලුමෝදර පිටියේ අරගලකරුවන්ට පහර දීම ගැන සම්පූර්ණ වැරදිකරු ලෙස ප්‍රකාශයට පත් කරා මානව හිමිකම් කොමිසම විසින් දේශබන්දු තෙන්නකෝන්. වින්දිතයන්ට ඔහුගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවන්න කියලා කිව්වා. ඒව මුකුත් නොකර තමයි දැන් ඔය බේරිලා ඉන්නේ. එතකොට ඒ වගේම තිරාන් අලස් පොලිස් ඇමතිවරයා ලෙස ඉතාම තුච්ච විදිහේ මර්ධනයක් ගෙන යමින් තියෙන වඩුම ගන්න ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වෙච්ච කෙනෙක් නෙමෙයි. පොහොට්ටුවේ ජාතික ලයිස්තුයෙන් පාර්ලිමේන්තුවට පැනගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඒක පුදුමයක් නෑ. මොකද ජනාධිපති කියලා ඉන්න කෙනත් ජාතික ලයිස්තුයෙන් පාර්ලිමේන්තුවට පැනගෙන ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු හිල් පාවිච්චි කරලා ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච කෙනෙක්. ඉතින් මේ தත්ත්වය බරපතලයි. මේකේ අපි හිතනවා මේ කරලා තියෙන්නේ ඉදිරියේදී උද්ඝෝෂණ කරන්න නියමිත ජනතාවට අනතුරු ඇඟවීමක් මේ කරලා තියෙන්නේ කියලා. ඒ නිසා දැන් මේ කියන්නේ වැඩිහිටිය අය, රෝගවලින් පෙළෙන අය කවුරු හරි උද්ඝෝෂණ වලට එනවා නම්, මැතිවරණයේ ඡන්ද අයිතිය වෙනුවෙන් කවුරු හරි සටන් කරනවා නම්, වෙනත් ආර්ථික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා නම්, ඒගොල්ලෝ මැරෙන්නලා ඇස් වෙලා එන්න අර ඉස්සර සිරිපාද යනකොට වගේ මේ අන්තිම කැමැති පත්‍ර ලියලා දෙන්න කියලා තමයි මේ සංඥාව නිකුත් කරලා තියෙන්නේ. මම හිතන්නේ අපේ රටේ ජනතාව කොහොමත් ගෝටයි ලැබෙන සටනේදී මැරෙන්න බලාගෙන තමයි මිනිස්සු ඇවිල්ලා හිටියේ. නිසා ඕවට ජනතාව බියවත් දන්න බෑ. අපි ඉල්ලා සිටිනවා සියලු මායගෙන් මේ ඇවිල්ලා තියෙන අවස්ථාව ඉතාම පැහැදිලි, සියලු ශක්තියින් ඒකරාශී කළ යුතු අවස්ථාවක්. මේ දුර්දාන්ත ම්ලේච්ඡ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව සකලවිධ ශක්තියින් ගොනු කළ යුතු අවස්ථාවක්. ඒ නිසා අපි තනි තනියෙන් එක එක පක්ෂ වෙන වෙනම උද්ඝෝෂණ කරලා මේ තත්ත්වය පියමන් කරන්න බෑ, මේ අභියෝගය ජය ගන්න බෑ. අපි සියලු දෙනා එකට එකතු විය යුතු තියෙන සියලු පක්ෂවල සමාජිකයන් ලෙස, ඡන්දදායකයන් ලෙස, හිතවතුන් ලෙස, ක්‍රියාකාරීන් ලෙස හෝ සුබපතන්නන් ලෙස ඉන්න ලංකාවේ 120,000ක් සියලුම ජනතාව මේකට එකතු විය යුතු තියෙනවා. ඒ නිසා අපි නැවත වතාවක් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගේන ජනතාවගෙන් ඉල්ලනවා මැතිවරණයකින් මේ පාලනය ගෙදර යවනවා කියලා හිතුවනම් දැන් රනිල් වික්‍රමසිංහල රාජපක්ෂලා පෙන්නලා තියෙනවා මැතිවරණයකින් ගෙදර යවන්න දෙන්නේ නැහැ විතරක් නෙවෙයි, මැතිවරණ තියන්නෙත් නැහැ.
ඒ නිසා අරගල කරන්න එපා මැතිවරණ වලින් මේව වෙනස් කරමු කියලා කියපු කට්ටියට තරු පෙන්න පටන් අරන් තියෙනවා. මොකද මැතිවරණය දිනා ගන්නත් අරගල කරන්න වෙලා තියෙනවා. මැතිවරණයක් දිනා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාග කරන්න වෙලා තියෙනවා. ආපහු අර බටලන්දේ රනිල්ලයි සුදුයන් රාජපක්ෂලයි මතුවෙමින් ඉන්නවා. ඒගොල්ලන්ව ඇඳන්ජටට තල්ලු කරලා හිටිය අපේ රටේ ජනතාව ජනබලේ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයට එරෙහිව ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් උදෙසා පුළුල් මැදිහත්වීමක් කරමු, එකතු වෙමු, සංවිධානය වෙමු, හඬ නගමු, පුළුල් මහජන ව්‍යාපාරයක් කරහා තමන්ගේ අයිතීන් අවම වශයෙන් මැතිවරණයක් සඳහා වන අයිතිය, මූලික ආර්ථික අයිතීන්, කනබුණ අයිතිය, විදුලි බලය බලශක්තිය සඳහා තියෙන අයිතිය ඒක දිනා ගැනීම සඳහා සටන් කරමු කියලා අරගලය හැර අපි ඉදිරියේ වෙනත් කිසිදු මාර්ගයක් මේ වෙනකොටත් විවෘත වෙලා නැහැ. ඒ නිසා අපි නැවත වතාවක් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ සඳහා එකතු වෙන්න කියලා.